ලංකේශවර පදනම හා අරුණරු ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්වයි මෙම සඳහනේ ගොඩනගා තිබෙන්නේ. සඳහනේ ගොඩනැගීමේ අවස්ථාවට ලංකේශවර පදනමේ නායක අනෝජ්ද සිල්වා, අරුණරු ජනතා පෙරමුණේ නායක කියාර් ක්‍රිෂාන් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විපක්ෂ නායකතුමායි අනුර කුමාර මෙතුමායි අර ආර්ථික සැලසුම් දානවා කියලා තවත් ඒ වැඩසටහන ඉවර නැහැ. තවත් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් මේක තව තවත් එතුමාලා කියනවනේ මේගොල්ලෝ බලේ හිටියනේ ඇමති වෙලා හිටියා ආණ්ඩු කරා යාපාලනේ දැන් විපක්ෂ නායකතුමා ආපාලන කාලේ වඳ තනතුරේ හිටියා. ඉතින් මේ මේගොල්ලන්ගේ වැඩපිළිවෙලක් ආවේ නැති නිසා අපිට ලොකු විශ්වාසයක් නැහැ. එතුමාලා බලය ගත්තා වුණොත් මේක කරයි කියන විශ්වාසය. මොකද කිසිම වැඩපිළිවෙලක් මේ ආර්ථික වැඩපිළිවෙලක් නැහැ කියන එක තමයි අපිට කියන්නේ. වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බිම් මට්ටමේ උන්ට හැකියාවක් තියෙන මොකද අපි ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ලක්ෂ 3ක බලයනියක් ඉන්නවා. කොයි රැස්වීමට ගියත් ඒ ලක්ෂ 3ට අනු කුමාරෙන් නිකුත් වෙනවා. ඉතින් මේ මිනිසුන් මේ රටේ මයොක්ක හැදුවා නම් ඒ කාලේ අද වෙද්දි මයොක්ක වලක රුපියල් 300 විකුණන්න ඕන වෙන්නේ නැහැ. එතකොට මේ එයා ෆයිල් ගොඩක් ගේනවා. ෆයිල් වලින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා එයා දන්නේ නැහැ. එතකොට ඒක ඉදිරිපත් කරන සාධාරණයක් වෙනවා. ඒ කියන්නේ එයාට නීතිය සකයි, අධිකරණය සකයි. එහෙම සැකයක් තියාගෙන ඉන්න මිනිස්සු මේ රටේ කොහොමද වැඩ කරන්නේ?